ඇතිවී තිබෙන උග්‍ර ඩීසල් හා පෙට්‍රල් හිඟය මත යාපනය ප්‍රදේශයේ ලීටරයක් රුපියල් දහස බැගින් අලෙවි කරමින් සිටී ජාවාරම්කරුවන් විසින් මෙසේ ඉහළ මිල ගණන්වලට ඉන්ධන අලෙවි කරමින් සිටින අතර තම අවශ්‍යතා කෙසේ හෝ කරගත යුතු බැවින් ජනතාව වැඩි මිලට හෝ එම ඉන්ධන මිලදී ගනිමින් සිටී විවිධ වාහනවලින් පිරොම්හල් වෙත ගොස් ඉන්ධන ලබාගෙන ඒවා වැඩි මිලට අලෙවි කිරීමේ ව්‍යාපාරයක් බවට පත් කරගෙන සිටිනු ඇතැයිද වාර්තා වෙයි මේ අතර ශ්‍රී ලංකාව නිකුත් කළ ස්වෛරී බැඳුම් කරයක් සඳහා ආයෝජනය කළ ඇමරිකානු බැංකුවක් තම මුදල් සහ අදාළ පොලිය ගෙවන ලෙස ඉල්ලා මෑන්හැටන් හි පීටි දිස්ත්‍රික් අධිකරණයක නඩු පවරා ඇති අතර මේ අතිශය අවාසනාවන්ත තත්ත්වයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි අද රටම සරණාගත කඳවුරක් බවට පත්කොට ඇති බවකි විපක්ෂ නායකතුමා ඇලඩින්ගේ පුදුම පහන තිබෙනවායයි කි ආර්ථික සුපර්මෑන්ලාගේ ඇත්ත අද හෙළිදරව්වන බවද සඳහන් කළේය සමග ජන බලවේගය පාර්ලිමේන්තුව වර්ජනය කිරීම ගැන අගමැති ප්‍රශ්න කරන බවකි විපක්ෂ නායකතුමා වසරක කාලයක් සිය ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර පුරප්පාඩුව තබාගෙන රාජපක්ෂලාට පහසුකම් සපයන්නෙකු ලෙස කටයුතු කළේ අගමැතිවරයා මිස සමග ජන බලවේගය නොවන බවද කීවේය